මම බලාපොරොත්තු වෙනවා සීලම ජනතාවගේ සහයෝගය මේ සඳහා විශේෂයෙන් උඹට මතක් කරොත් පහුගිය කාලේ ජනවාරි මාසයේ ජාත්‍යන්තර සාරී බදුම් කර ඩොලර් මිලියන 500ක් යන අවස්ථාවේ අපි දැක්ක ජනතාවගෙන් විශේෂඥ සමහර උපදේශකයන් සහ විශාල වශයෙන් චේම්බර්ස් වලින් විශාල ඉල්ලීමක් තිබුණා මේ ණය ගෙවන්න නැතුව මේක මේ මුදල් පාවිච්චි කරන්න කියලා රටේ තියෙන අත්‍යවශ්‍යවල් හිගය මුලින් ඉක්‍රීම සඳහා මුත් ඒ වෙලාවේ තීරණ ගත්තේ නැහැ නමුත් මේ වෙලාවේ මම හිතනවා ඒක සීලම විරුද්ධ දේශ පාලන පක්ෂ රටේ අනිත් සීලම කොටස් පාර්ශ්වකරුවන් විශාල වශයෙන් කරපු ලොකු ඉල්ලීමක් ඉතින් ඒ ඉල්ලීමටත් අපි සවන් දීමක් වශයෙන් මම හිතන්නේ සීලම දෙනාගේ උපරිම සහයෝගය මේකට ලැබේ මේක තමයි කරන්න තියෙන හොඳම දේ ඒක නිසා වෙන්න තියෙන හොඳම දේවල් තමයි ඒක ඒකෙන් ඇතු වෙන්න බලාපොරොත්තු වෙන යහපත් ප්‍රතිචාර තමයි විදේශ විනිමය වෙළඳපළේ දැනට තියෙන විදේශ විනිමය හිගය අත්‍යවශ්‍ය දේවල් වලට සානිත් දේවල් විදේශ විනිමය හිගය මම බලාපොරොත්තු වෙන තුරන් කරන්න පුළුවන් වේ. ඒ වගේම විදේශ විනිමය අනුපාතය මේ විදිහට දිගටම අවපරමාණ වෙන්නේ නැතුව යම් කිසි ස්ථාවරයකට ගේන්න පුළුවන් වේ කියන ලොකු විශ්වාසයක් මගේ තියෙනවා මේ පියවර සමග. ඒත් එක්කම දැන් ඔය මේ එක හේතුවක් තමයි මේ විදේශ විනිමය අර අනුපාතය මෙහෙම යන්න අර මේ බැංකු පද්ධතියෙන් පිටද විදේශ විනිමය හුවමාරු වීම සිදු වෙනවා. අපි ඒක පැහැදිලිව දන්න දෙයක්. දැන් අපි 300ට 320ට බැංකු ක්‍රමය තුල යනවා නම් දැන් ඊට වඩා වැඩි මුදලකට ගන්න යම් කිසි ප්‍රතිසාර සූදානම් වෙලා ඉන්න. මොකද ඒක අපිට තේරුම් ගන්න පුළුවන් ඒක යම් කිසි කෙනෙක්ට අත්‍යවශ්‍යම විදේශ විනිමය අවශ්‍ය නම් තමන්ගේ අත්‍යවශ්‍ය කටයුත්තකට උදාහරණයක් විදිහට තමන්ගේ දරුවෙක් පිටරට ඉගෙන ගන්න. ඒතකොට ඩොලර් 8000ක් 5000ක් 10000ක් යවන්න යම් කිසි දෙයක් තියෙනවා නම් අපේ බැංකු ක්‍රමය තුලින් ඒක දෙන්නේ නැත්තම් ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. මොන ක්‍රමෙන් හරි කීයට හරි මේ අවිධිමත් වෙළඳපළෙන් ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක නිසා තමයි අපි ඉල්ලීමක් කරන්නේ. ඒ වගේ අයට විශේෂයෙන් ජනතාව ඒ වගේ යම් කිසි පොඩි පොඩි මුදල් විදේශ විනිමය අවශ්‍යතා තියෙන අය විතරින් ඉදිරියට බැංකු ක්‍රමයට කරුණාකරලා ඇවිල්ලා අනවශ්‍ය විදිහට වැඩිපුර මුදල් ගෙවලා තමන් විදේශ විනිමය බ්ලැක් මාකට්ෙන් ගන්න එපා. කළු කඩයන් වෙළඳාම විදේශ විනිමය වෙළඳාම ප්‍රීමියම් එක අඩු වෙනවා. අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩු වෙයි කියලා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒවට යන අයට මම කරන ඉල්ලීම කරුණාකරලා බැංකු වලට එන්න බැංකු වලින් කරන ඉල්ලීම කරුණාකරලා පුළුවන් තරම් ඒ අයට පහසුකම් දෙන්න ඒක ලබා දෙන්න සීමා කරන්නේ නැතුව විශේෂයෙන් පොඩි පොඩි අයට. එතකොට මේකේ මාකට් එක එකම දේ මේක කොතර නීති දැම්මත් දැසක් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන සැපෙම තියෙන්න ඕන ඒක නැති කරන්න. ඉතින් මේකෙන් වෙන්න විශාල අමතර නැති වෙච්ච සැපෙමක් මේ මාකට් එකට එනවා. ඒ තුලින් මේක ස්ථාවර වෙයි කියන බලාපොරොත්තු ඒක තමයි විදේශ වෙළඳපොළ විනිමය අනුපාතය ස්ථාවර වෙයි කියන බලාපොරොත්තුව මේ විශේෂ ඓතිහාසික තීරණය තුලින් ඒක තමයි කරන්න තියෙන එකම දේ මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ. අත්‍යවශ්‍ය දේවල් එහෙම අපිට නම් කරනවා. ඒ දවසේ නැහැඩියට මොනවද හිග තියෙන්නේ? ඒක බෙහෙත් වර්ග හිගයක් තියෙනවද? ඉන්ධන හිගයක් තියෙනවද? ගෑස් හිගයක් තියෙනවද? ඒ ආකාරයට ඒ ආයතන වලින් අපිට ඉල්ලීම වෙනවා. ඒ ආකාරයට අපි පුළුවන් තරම් ඒව මුලින්ම කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තීරණය කරන්න බෑ මොකටද දෙන්නේ කියලා. ඒ අවස්ථාවේ සහ ප්‍රමුඛත්වය අනුව අපි අනුව මේ අපිට වැඩිපුර දැන් එන අපිට ලැබෙන මුදල් අපි අනුව ඒ අයට ප්‍රමුඛත්වයක් දෙනවා ඒවට ඉස්සෙල්ලම. ඒ වගේම තමයි මම කිව්වේ අර පොඩි පොඩි දේවල් වලට අර බ්ලැක් මාකට් එක අපිට නැති කරන්න අවශ්‍යයි මේක. ඒක ස්ථාවර කරන්න අමාරු ඒක නැතුව. ඒතකොට ඒක නිසා තමයි බැංකු වලට කිව්වේ පුළුවන් තරම් ඒ අයගෙත් ඒව බැංකු ක්‍රමය තුලින් ලබා දෙන්න. ඒ වගේම බැංකු ක්‍රමය තුලින් එන මුදලුත් බැංකු ක්‍රමය තුලින් එන්න කියලා අපි ඉල්ලන්නේ. එතකොට ඒක ස්ථාවර කරන්න පුළුවන්.